ගරු සභාපතිතුමනි, ඒ වගේම කොමිසමේ අනිකුත් සමාජික මහත්වරුනි, පළමුවෙන් මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාලට, වගේම මේ සංවිධායක මණ්ඩලයටත් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම ඔබතුමාලා ස්වේච්ඡාවෙන් මේ සත්කාරයට දායක වීම සම්බන්ධයෙන් ඔබතුමාලට ස්තුතිවන්ත වෙනවා. ඒක අගය කරනවා, ඒකට ගරු කරනවා. මේක සභාපතිතුමනි පැය දෙකක් විතර කියන්න ඕන දේවල් තියෙනවා. එසේ වුවත් මම පුවත්පත් වලට බොහෝ මේ ගැන ලිපි ලියලා තිනවා. එසේ වුවත් මූලික කරුණු ටිකක් අවධාරණය කිරීම, මූලික කරුණු ටිකක් ගැන අදහස් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. මම වෘත්තිකයෙක් ලෙස නෙවෙයි මේ අදහස් දක්වන්නේ, සමාජ ක්‍රියාකාරිකයෙක් විදිහට. එසේ වුවත් මේ ශ්‍රේෂ්ඨයට අදාළව මෙවැනි සේවාවන් පවත්වාගෙන යාම අධ්‍යාපනයේ සෞඛ්‍ය, ඒ සම්බන්ධයෙන් මම විවිධ පැති කඩවල් පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබලා තිනවා. විශේෂයෙන්ම මූල්‍ය කළමනාකරණය, සෞඛ්‍ය පද්ධති කළමනාකරණය සහ ගුණාත්මක කළමනාකරණය, තත්ත්වපාලන කළමනාකරණය කියන විශේෂ තුනෙන් මම පශ්චාත් උපාධි ලබාගෙන තිනවා. මම නවසීලන්තයේ පොලිටි කවුන්සිල් එකේ වරලත් රෙජිස්ටර්ඩ් පොලිටි මැනේජර් කෙනෙක්. ඒ නිසා මම ජාත්‍යන්තර ආයතනවල වැඩ කරලා තිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ළමා අරමුදලේ ඔස්සේඩ් කියන ආයතනයේ මේ විදියට රටවල් වල අධ්‍යාපන සෞඛ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරන කූට ක්‍රමවේද මම ශාස්ත්‍රීයව අධ්‍යයනය කරලා තියෙනවා. එහෙම ඒවට ෆන්ඩ් කරන ආයතන වලින් මම ඒක අධ්‍යයනය කරලා තියෙනවා. නිසා මට මේක ගැඹුරු තේරෙනවා. නමුත් බොහෝ දේවල් කතා කරන්න වෙලාව මදි. මා මහජන කොමිසමක මූලික කාර්යභාරයක් තමයි අර වෙනත් ජනාධිපති කොමිසමක් හරියම නැත්නම් වෙනත් තොරතුරු සොයනපත් කරන වෙනත් නීතියක් හැටියට කොමිසමකට වඩා මහජනයාට බරපතල ලෙස තදින් දැනෙන, මේ මොහොත නොවෙන්න පුළුවන් අනාගතේ හෝ, දැන් වෙළඳ කොමිසම ගැන ගත්තොත් ඒක මේ මොහොතේ මහජනයාට දැනෙන්නේ නැහැ. හැබැයි ඒකේ ප්‍රතිඵල අනාගතේ ගොවියට, කම්කරුවට, කිරි ගොවියට හැමෝටම දැනෙනවා. ඉතින් එවැනි මහජන කොමිසමක යෝග්‍යතාවයක් තියෙනවා. ඒත් මේකෙදිත් මේ මහජන කොමිසමක් නිසා මේකේ මහජනයාට බරපතල ලෙස බලපාන සමාජයේ සදාචාරමය වශයෙන් නීතියට අදාළව වෙනත් යහපාලන ප්‍රමිතීන්ට, ගුණධර්ම වලට අදාළව මහජනයාට පිළිගත නොහැකි, අනුමත නොකරන දේවල් රාශියක් සිද්ධ වෙනවා මේ ගැටුම ආශ්‍රිතව. ඒ සම්බන්ධයෙන් මම කරුණු පහක් මේකේ අඳුනා ගන්නවා ඔබතුමාලාගේ අවධානය ලක්විය යුතු. ඔබතුමාලට සමාජයට ඒ සම්බන්ධයෙන් කරුණු කියන්න සිද්ධ වෙනවා. ඔබතුමාලා මේ කොමිසමේ සමාජිකයන් වූ බැවින් මහජනයා බරපතලයි කියලා සිතන, මහජනයා එවැනි දේවල් සම්බන්ධයෙන් ඔබතුමාලට පූර්ව නිගමනයක ඉඳ සිද්ධ වෙනවා, යම් හයිපොතෙසිස් එකක්, යම් ප්‍රවාදයක් ගොඩනගලා ඒක තහවුරු කරන්න වෙන්න පුළුවන් ඔබතුමාලට සිදුවෙන්නේ. සමාජයේ දැනට තියෙන මතවාදයක් හොඳ හෝ නරක, ඒ සම්බන්ධ සොයා බලා ඒක තහවුරු කිරීම හෝ එම නොවේ කියා ප්‍රකාශ කිරීම වගේ දෙයක් තමයි මහජන කොමිසමක මූලික අරමුණ. එතකොට ප්‍රධාන වශයෙන්ම මේකේ නිදහස් අධ්‍යාපනයට අදාළ කරුණ. නිදහස් අධ්‍යාපනය මහජනයාගේ සුභසිද්ධියට, එදිනෙදා ජීවිතයට විතරක් නෙවෙයි රටේ ආර්ථිකයටත් ඉතා ප්‍රබලව බලපෑම් ඇති කරන සංකල්පයක්. අපේ රටේ ඓතිහාසිකව අපි 46 නෙවෙයි මේ නිදහස් අධ්‍යාපනය කතිකාව ආරම්භ වෙන්නේ. මේක ඓතිහාසිකව අවුරුදු 2500ක් අපේ රටේ තිබුණු දෙයක්. පිරිවෙන් ආශ්‍රිත නිදහස් අධ්‍යාපනය සහ අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුල තිබුණු ඒ නිදහස් සෞඛ්‍ය සේවය. ඒතර මේක මේ ඊ පෙරද මේ ලෝකයේ දිනුනියමත් සමග ආපිකක් නෙමෙයි, අපේ ශිෂ්ටාචාරගත උරුමයක් මේක. මේ අපේ රටේ තිබුණු ඒ සුබසාධන, හැම රාජ්‍යයකම සුබසාධන රාජ්‍ය සංකල්පය, රාජ්‍යපාලන සංකල්පය අපේ රටේ ඉතිහාසයේ දිගින් දිගටම අඛණ්ඩව පැවති සමාජයේ පිළිගත්ත, සමාජයේ වටිනාකම් පද්ධතියේ ප්‍රධානම අංගයක්. නමුත් මෙතනදී ඒ නිදහස් අධ්‍යාපනයේ වැදගත්කම, අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය සේවය සමග එකට බැඳිලා තියෙනවා. මේ වගේ රටක් ලෝකේ කොහෙවත් නැහැ. මේ වගේ විශිෂ්ට නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන, නිදහස් අධ්‍යාපනයක් තියෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. ඒ දෙක මේ තරම් එකට බැඳිච්ච රටක් නැහැ. මම නිකම් මතයක් නෙවෙයි, මම ඒ සම්බන්ධ අධ්‍යයනය කළා තියෙනවා. රටවල් 50ක විතර වගේ කරුණු අධ්‍යයනය කළා තියෙනවා පර්යේෂණ ව්‍යාපෘතියක. ඒ දැනුම ඇතුව මම කියන්නේ අපේ රටේ ප්‍රශ්න තියෙනවා.
සෞඛ්‍ය ගත්තොත් කළමනාකරුවන්ගේ ප්‍රශ්න ඒ ගැටලු තියෙනවා. හැබැයි මේ වාහනේ මේ වාහනේ එතපු ගමන් හප්පනවා මේකේ ගියර් වීගල් කැඩෙන විදියට මේක එලවනවා ඒ වදේවල් තියෙනවා. හැබැයි මේ සෞඛ්‍ය පද්ධති ලෝකයේ තියෙන විශිෂ්ටතම පද්ධතිය. නිදහස් අධ්‍යාපනය අඩාල වුණොත් නිදහස් අධ්‍යාපනයට සිදු කරන හැම පහර දීමක්ම මේ නිදහස් සෞඛ්‍ය සේවයට බලපානවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය නිසා තමයි නිදහස් සෞඛ්‍ය සේවය මේ මට්ටමින් පවත්වා යන්නේ. අපේ රටේ මේ පෞද්ගලික සේවයක් තියෙනවා කියලා කියනවා. නමුත් ඒක හරි එක්තරා ආකාරයක හාස්‍යජනක තත්ත්වයක්. අපේ දැන් GDP එක ගත්තොත් එහෙම දළ දේශ නිෂ්පාදිතයේ යෙදවුම ගත්තොත් පෞද්ගලික අංශයත් රාජ්‍යත් සමානයි. දළ වශයෙන් 2%ක් විතර වගේ. අපේ සේවයේ සැපීමේදී බාහිර රෝගී සහ අනිකුත් විශේෂඥ සේවා සැපීමේදී 50%යි අර 2% දරන අංශයෙන් සැපයන්නේ 50%යි. අභ්‍යන්තර රෝගීන්ගේ සේවා වංශල්ලේ කර්ම ඇතුළත් ගත්තොත් 10%යි. එතකොට හැබැයි මේ මේක පව මේ අන්තිම කාර්යක්ෂම සාධාරණ අවුට්පුට් එකක් දෙන මේ නිදහස් අධ්‍යාපනයේ ඉන්පුට්ස් තමයි මේකට යන්නේ. නිදහස් සෞඛ්‍ය සේවයේ තිබෙන නිසා තමයි මේ කියන පෞද්ගලික සෞඛ්‍ය සේවය මේ විදිහට පවත්වා යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක තිබුණ නැත්නම් මීට වඩා මේකේ වියදම් ඉතා විශාල වෙනවා. දැන් ඇමරිකාව ගත්තොත් 13.5%යි දළ දේශීය ආදායමෙන් ඒ රටේ මේ සෞඛ්‍යයට වැය කරන මුදල. හැබැයි විවිධ නිර්ණායක යටතේ සමාජ සාධාරණත්වය ඇතුළුව මැනලා බැලුවොත් ඇමරිකාව අපිට වඩා ගොඩක් පහළින් ඉන්නේ. ඇමරිකාවේ මිලියන 20ක විතර ජනතාවට මොනම සෞඛ්‍ය සංරක්ෂණයක්වත් නැහැ. ඉතින් ඒ නිසා අපි ලෝකයේ විශිෂ්ට සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතියක් කළමනාකරණය කරනවා. අපි ඒක හැදුවා දුක් මහන්සියලා අපිට කලින් ජීවත් වෙච්ච අය ජේෂ්ඨයෝ ඉතා විශාල පරිත්‍යාග කරලා තමයි මම දන්නවා සෞඛ්‍ය පද්ධතිය ගොඩනගන්න කොච්චර අය මහන්සි වුණාද කියලා මේ අද තියෙන තත්ත්වයට ගෙනා. ඒතර මේක ගැන කතා කරන්න ඕන. මේක රකින්න ඕන. මේක මේ මේ උතුම් කන්‍යාවියට පහර දෙන්න වෙළඳපොළ සල්ලාලයෝ නිරන්තරයෙන් කටයුතු කරනවා. ඒකට අපි සමාජ ක්‍රියාකාරීත්වයෙන් එකට එක රකින්න ඕන. සමාජ සම්මතයෙන් රකින්න ඕන. ව්‍යවස්ථාවෙන් රකින්න ඕන. නීතියෙන් රකින්න ඕන. බුද්ධිමය සංවාදයෙන් රකින්න ඕන. ඒක අපේ යුතුකම. මේ රටේ පැවැත්මත් එක එකට ගැට ගැහිලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය මේ රටේ තිබුණ නැත්නම් ඉන්දියාව වගේ කාලකන්ණි රටක් බවට මේ රටපත් වෙනවා. ඉන්දියාවේ නිදහස් අධ්‍යාපනය නැහැ. නිදහස් සෞඛ්‍ය සේවය නැහැ. මම ඉන්දියාවේ හතපුන් දහස් ගණන් ඇවිදලා තිනවා යත ගම්දනවල. අපි මේ රටේ කොයිතරම් වාසනාවන්ත මිනිසුද කියලා තේරෙනවා එතකොට. ඒ නිසා ඉන්දියාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය තිබෙනවා වෙන්න පුළුවන්. ඒක මෙතනට අදාළ කරගන්න අවශ්‍ය නැහැ. එතකොට මේ නිදහස් අධ්‍යාපනය කියන එක හරියට අපි ගත්තොත් උදාහරණයක් ලෙස නිදහස් අධ්‍යාපනය කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය නැහැ කියන එක නෙමෙයි. එහෙම නැත්නම් පෞද්ගලික අධ්‍යාපනය අහෝසි කරනවා කියන එක නෙමෙයි. නිදහස් අධ්‍යාපනය කියන්නේ මේ සමාජ හිනිමගේ නැගීමට කිසිදු අසාධාරණකමක් වෙනස්කමකින් තොරව මේ රටේ ඕනෑම පුරවැසියෙකුට දොර විවර කරලා තියන්න ඕන ඒ ඇක්සස් එක. ඒ ප්‍රවේශය භූගෝලීය සහ මූල්‍යමය ප්‍රවේශය විවෘත කරලා තියන්න ඕන. ඒක අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඕනම රටක පබ්ලික් ෆන්ඩ් මේ වගේ මහජන අරමුදලින් බදු අරමුදලින් දුවන සේවාවක් මේ විදිහට පවත්තන් යද්දී අඩුපාඩුකම් එනවා. රැෂනින් එනවා. සලාක ක්‍රමය එනවා. අර කියන වෙළඳපොළෙන් සැපයුම වගේ ඉල්ලුමට අනුව සැපයුම ලැබෙන්නේ නැහැ. හැබැයි නමුත් මේ උතුම් දේ රකින්න ඕනේ අඩුපාඩු වලට වෙන උත්තර නිර්මාණශීලීව සොයන්න ඕන. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ නිදහස් අධ්‍යාපනයේ රැකීම සම්බන්ධ ප්‍රශ්නය ඒ තරම් මතුනේ නැහැ. විසඳුම් සෙවීමට විසඳුම් ඉදිරිපත් කරන අයගෙනුත් මානසික බාධක තියෙනවා වෙන්න පුළුවන්. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ විශාල කැපකිරීමක් කරනවා මේකෙදී. හැබැයි ඔවුන්ටත් මානසික බාධක තියෙනවා. කට ඇරලා මේක කියන්න. නිදහස් අධ්‍යාපනයේ රකින්න ඕන. මේක ඒකේ සංකේතය. මේක පරම සංකේතය. අපි බුදු පිළිම කැඩුවට වවුනියාවේ අපි රණ්ඩු වෙන්න යන්නේ නැහැ. හැබැයි දළදා වහන්සේට ගැහුවොත් අපි මරාගෙන මැරෙන්න යනවා. ඒ නිසා මේ නිදහස් අධ්‍යාපනයේ රැකීම සම්බන්ධ රජයේ ඒ කැපවීම රජයේ ප්‍රතිපත්තිමය පිළිගැනීම වෛද්‍ය අධ්‍යාපනයේත් ගැටලා තියෙන ගෑවිලා තියෙනවා ගැට ගැහිලා තියෙනවා අපි කැමතුනොත් අකමැතුනොත්. ඒක රැකීම තුල වෙනත් අංශවල පෞද්ගලික අධ්‍යාපනයේ තියෙන්න පුළුවන් සමහර අවස්ථාවල. උදාහරණයකට සෞඛ්‍ය සේවයේම සමානට හෙදියක් පුහුණු කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් පුහුණු කරන තත්ත්වේ නෙමෙයි තියෙන්නේ. වෛද්‍යවරයෙක් පුහුණු කරන්න අර මා කියපු විදියට වෛද්‍ය සේවා සපයන රෝහලක් අවශ්‍යයි. එතකොට ඒ රෝහල
රජයේ රෝහල නිදහස් සෞඛ්‍ය සේවයේ රෝහලක රෝගීන් පාවිච්චි කරලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලාභය සඳහා තියෙන වෛද්‍ය විද්‍යාලයක ඒකද ලාභේද වෙනත් පුණ්‍ය ආයතනද කියන එක අදාළ නැහැ. එහෙම පාවිච්චි කරන්න බෑ. ඒක නිදහස් සෞඛ්‍ය සේවය පාවා දීම. ඒකට ජීවම එක විරුද්ධයි. දිගින් දිගටම විරුද්ධ වුණා. එතකොට ඒක හරි. එහෙම කරන්න බෑ. එහෙනම් කොහොමද කරන්නේ? එහෙනම් නෙවිල් ෆර්නෑන්ඩෝ මැතිතුමා මේකට අදාළව ගත්තොත් සයිටම් මොකට ඒ රජයේ තියෙන ශික්ෂණ රෝහලක ප්‍රමාණයට රෝහලක් පවත්වා යන්න නොමිලේ ප්‍රතිකාර දෙන්න ඕන. කිසි දවසක බෑ. එමනම් ලෝකයේ වැඩිම පාඨමාලා ගාස්තු වාය කරන වෛද්‍ය පාඨමාලාව මේ රටේ තියන්න වෙයි. එයාට කිසිදු ලාභයක් උපයන්න බෑ. එයා ලාභ උපයන්න තමයි මේ 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 වැඩේට බහින්නේ. ඒ නිසා ලාභ උපයන්න බෑ ආංගර කියන කාරණේ නිසා. ඒ නිසා නිදහස් අධ්‍යාපනයේ මේ නිදහස් සෞඛ්‍ය සේවයේ මේ අපේ වගේ හරියට සමාජයේ තහවුරුලා තියෙන රටක ඒ සංකල්ප පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන රටක මෙන්න මේ වෛද්‍ය අධ්‍යාපනයේ ගැට ගහන්න බෑ පෞද්ගලිකව. පෞද්ගලික අධ්‍යාපන ලෙස පවත්කර යන්න බෑ මේ යථාර්ථය පිළිගන්න ඕනේ. හෙට අභියෝග කරන්න පුළුවන් අපේ නෙවිල් ෆර්නෑන්ඩෝ මහත්තයාට පුළුවන් නම් රජයේ රික්ෂණ රෝලක තරමේ රෝල පවත්ත යන්න නොමිලේ ප්‍රතිකාර දෙන්න රජය වගේ එහෙම කරලා ඔයාගේ වෛද්‍ය විද්‍යාලය පවත්ත යන්න. කිසි දවසක් කරන්න බෑ. එනිසා මේක යථාර්ථයක් නෙවෙයි. එතකොට නිදහස් අධ්‍යාපනයේ සම්බන්ධ ඔබතුමාලට ඔබතුමාලගේ මතය ප්‍රකාශ කරන්න වේ මමත් පුරවැසියෙක් ලෙස බලා සිටිනවා ඔබතුමාලා මොකද ඒ සම්බන්ධයෙන් කියන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ එකත් මහජනයාට අදාළ කාරණයක් මේක තුල සිදුවෙන වංචාව. දැන් අපි මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි වලට පටහැනිව දඬුවම් මුදලාලි මහජනයා රවටලා මුදල් හම්බ කරනකොට අපි ඒක වරදක් ලෙස දකිනවා. හැබැයි නෙවිල් ෆර්නෑන්ඩෝ කියන මැතිතුමා මම එතුමාට අපහාස කරන්න කැමති නැහැ. නමුත් ඒ දඬුවම් මුදලාලි කරන වැඩේ මේ වැඩේ අතර වෙනසක් නැහැ. රජයෙන් ලැබුණු සහතිකයක් ව්‍යාජ ලෙස බොරු කියලා මේ දිගට තියෙනවා. මේකේ මේ ඔබතුමාලා දීපු ලේඛනයේ තියෙනවා කොහොමද එයා බොරු කිව්වේ. රුසියාවේ ආයතනයක් සමග සම්බන්ධලයි මේක කරන්නේ. කැබිනට් එක නොමග යවලා තමයි මේ 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 සහතිකය ගන්නෙ. ඒක අරන් මොකද කරන්නේ? මේ අහිංසක දෙමාපියෝ රවට්ටලා මේකේ ඉන්න ශිෂ්‍ය ඔක්කොම මහා සල්ලිකාරව විසිකරන සල්ලි හම්බ කරන මිනිස්සු නෙමෙයි. ඉඩකඩම් විකුණලා ගෙවල් දරුවන් විකුණලා තමයි මේ සමහර දරුවෝ මේකට දාලා තියෙන්නේ. එතකොට මේ මුදල් කොල්ලයක් මේක සිද්ධ වෙනවා. වංචාවක් සිද්ධ වෙනවා. රජයේ වැරදි කඩදාසියක් පෙන්නලා මට ලයිසමක් තියෙනවා. මාගාව මුදල් තැම්පත් කරලා එන්න අධ්‍යාපනය ගන්න. හැබැයි අධ්‍යාපනයේ නැහැ සිසුන් අතරමං වෙනවා. එහෙම ගත්තොත් මේ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ට වඩා දුකට පත් වෙලා තියෙනවා මේ ශිෂ්‍යෝ. එයාගේ දෙමාපියන්ගේ මුදල් නාස්ති වෙලා තියෙනවා. එයාගේ ආර්ථිකයට ප්‍රබල බලපෑමක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ කියන මුදල් වංචා මේක සමාජයට එරේ ෆ්‍රෝඩ් එකක්. මේක පුද්ගලික ගනුදෙනුවක් නෙවෙයි. තව කෙනෙක්ගෙන් සල්ලි අරන් හොර චෙක් එකක් දීලා ඒක එහෙම එකක් නෙවෙයි මේක. මේක සමාජ විරෝධී අපරාධයක්. ඒක සම්බන්ධයෙන් පියවර අරගෙන නැහැ. ඒක සම්බන්ධයෙන් ඔබතුමාට ඔබතුමාගේ මතය කියන්න සිද්ධ වෙනවා. ඊළඟට මහජන නියෝජිතයන් අපේ පරමාධිපත්‍ය බලය අපි දීලා තියෙන්නේ එතුමන්ලට යම් සදාචාර සහ නීතියට අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම අමාත්‍යවරු දෙන්නේ රාජ සේනාරත් අමාත්‍යවරයා සහ ලක්ෂ්මන් කිරියල් අමාත්‍යවරයා මීට පෙර එස්.පී. සානක අමාත්‍යවරයාත් ඒ විදිහට හැසිරුණා. ඒ බලය අයිතු ලෙස පාවිච්චි කරමින් තමා විසින් මේ සමාජයට ඉටු කළ යුතු සේවය තමා පොරොන්දුවේ ලාපු දිවුරුන්දුවේ ලාපු තමාට ඒ කැබිනට් එකේ ඒ ලබා දෙන තැන ගැසට් පත්‍රය අනු ඉටු කළ යුතු යුතුකම් සමාජ වෙනුවෙන් ඒවා පැහැරලා පුද්ගලික මතවාදයේ ඉස්සරහට අරගෙන ඉතාම මේ බරපතල විදියට සමාජයට පිළිගත නොහැකි ආකාරයට බලපෑම් සහගතව මේ ආයතනයේ රකින්න මැදිහත් වෙනවා අශෝභන ලෙස. අර මහජනයාට තියෙන ප්‍රශ්නේ, සේවාවට වෙන ප්‍රශ්නේ, නිදහස් අධ්‍යාපන සංකල්පයට ඇති වෙන ප්‍රශ්නේ මොකුත් නොසලකා. ඒතර මෙහෙම දේශපාලඥයන්ට මේ වගේ විශිෂ්ට පද්ධති කළමනාකරණය කරන්න දෙනවද අපි? එහෙම අයට බෑ ඒක. ලෝකයේ විශිෂ්ටතම පූජනීයම මේ සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධති දෙකක් තියෙන රටක්. අපි දළදා මාලිගාව රකින්න, දළදාව රකින්න දෙන්නේ නැහැ අපි මේ නිකන් කොහෙර යන පාරෙන් රස්සිය අදුකාරයෙකුට. ඒ සම්බන්ධයෙන්ුත් මේ රටේ සමාජ මතයක් හැදෙන්න ඕනේ. මේ පූජනීය කර්තව්‍යයට ඒකට සුසුකම් තියෙන, ඒකට මනෝභාවය තියෙන, ඒකට ආකල්පය තියෙන මිනිස්සු පත් කරන්න ඕනේ. ඒකට තමයි අපි පරමාධිපත්‍ය බලය අද ඒ අය ගණිකා වෘත්ති යොදවන. ඒක සම්බන්ධයෙන් ඔබතුමාට ඔබතුමාගේ මතය කියන්න වෙනවා. ඊළඟට සිසුන්ගේ අධ්‍යාපනයේ සහ සේවා බිඳ වැටීම සම්බන්ධයෙන්. ඒක සම්බන්ධයෙන් සමාජයේ බරපතල විවේචනයක් තියෙනවා. නමුත් ඒක සම්බන්ධ පොදු ක්‍රියාමාර්ගයක් නැහැ. අනික් වෘත්තිකයෝ අතර පව මේක ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක්, දෙමව්පියන්ගේ ප්‍රශ්නයක් බවට මේක අතහැරලා දාලා තියෙනවා. පොදුවේ සේවාවන් බිඳ වැටීමට අදාළව ඒක රටේ ආර්ථිකයට බලපානවා. සිසුන්ගේ ජීවිතවලට විතරක් නෙමෙයි.
ඊළඟට මේ ප්‍රශ්නයට ඍජුව මැදි වෙච්ච පාර්ශව පොදු මහජනයාට අමතරව මේ මේ සියලු පාර්ශවවලට දැන් බලන්න සිසුන්ට පහර දෙන ආකාරය. දැන් අද අධිකරණය භාවිතා කරනවා මේ මම අධිකරණයට අපහාස කරන්නේ නැහැ. අධිකරණය භාවිතා කරනවා මේ විධායකය විසින් ව්‍යවස්ථාවෙන් අපට දීලා තියෙන අයිතිවාසිකම් උල්ලංඝනය කරන තැනට. සාමකාමී විරෝධය පළ කිරීමේ අපට තියෙන අයිතිය. ඒකට උසාවි නියෝගය කරගෙනවිල්ල කඳුළු ගෑස් ගහලා පහර දීලා ඊට පස්සේ ඒ පහර දීමේදී මොනවා හරි බඩුවක් කැඩුණා නම් ඒකට පොදු දේපළ යටතේ පොදු දේපළ පනත යටතේ නඩු දාලා අප නොදීන තරමට මේ අය කටයුතු කරනවා. මේක ඉතාම අත්නොමතික බලය අයුතු ලෙස පාවිච්චි කරන ක්‍රියාවලියක්. ඒක සිදු වෙනවා ඉතිහාසයේ 89 තත්ත්වෙට මේක සමාන කරන්න බෑ. 89 බොහොම පැතිරුණු ප්‍රචණ්ඩත්වයක් රටේ තිබුණා. මේක තමයි මේ සටන තමයි මගේ ඉතිහාසයේ මම හිතන්නේ මම 1972 ඉඳලා මේ ශිෂ්‍ය සටන් වල පිටපු කෙනෙක්. මෙවැනි කාලයක් තිස්සේ මේ ශිෂ්‍යෝ මෙවැනි සටනක් ඇදගෙන ගිය ඓතිහාසික අවස්ථාව. මම ඒ ශිෂ්‍යයාට මගේ හිස නමා ගරු කරනවා. මම තිර ප්‍රතිෂ්ඨා නායකයෙක්. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයට ඔවුන් මේ සටන කොහොම හරි අමාරුවෙන් එල්ලිලා ඉන්නවා. හැබැයි මේ ඉන්නේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මක බව රකින්න නෙවෙයි. ඒක විහිළුවක්. මේ ඉන්නේ හෘද සාක්ෂිය නිදහස් අධ්‍යාපනය පිළිබඳව මම නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගෙන ආපු මිනිහෙක්. මේක රකින්න මට යුතුයකමක් තියෙනවා කියන හෘද සාක්ෂිය. නැත්නම් මේ ශිෂ්‍යෝ මාස ගණන් මෙමෙ පාර තියන් ඉන්න බෑ. මම ශිෂ්‍ය නායකයෙක් ලෙස ශිෂ්‍යෝ එහෙම දේශපාලන වමනාවන් වෙනුවෙන් පාර තියා ගන්න උත්සාහ කරපු කෙනෙක්. ඒක අමාරු. කරන්න බෑ. පවත්ත යන්න බෑ. මෙහෙම මාස නමයක් ශිෂ්‍යෝ තියා ගන්න බෑ. ඔවුන්ගේ හෘද සාක්ෂිය ප්‍රශ්නයක් නැත්තම්. ඒ නිසා මේක ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් නෙමෙයි. ගුණාත්මක භාවය මේ කොලයක් අරගෙන ඒක ටික් කරලා ප්‍රතිතරණය ඇක්‍රෙඩිටේෂන් ඒවා බොහොම දුප්පත් පරණ ක්‍රමවේද. දැන් ගුණාත්මක භාවයට ඊට වඩා දියුණු ක්‍රමවේද කන්ටිනියස් ඉම්ප්‍රූවමන්ට් අඛණ්ඩ දියුණුවට අදාළ විවිධ නිර්ණායක පාවිච්චි කරන අර තුන්වෙනි පාර්ශව ඕනේ නැහැ. ඒවා සප්ලයර් විසින්ම සේවා සපයන්නා විසින් මේ ක්‍රමවේද හදා ගන්නවා. මේ තුන්වෙනි පාර්ශවයක් ඕන වෙන්නේ මොකටද? පෞද්ගලීකරණය ප්‍රොමෝට් කරන්න. ඔබතුමාට මම පෙන්වන්නම් පණතක්. දැන් මේ මෙන්න මේ වැරදි ප්‍රවේශය. මේ ගුණාත්මක භාවය කියන එක වැරදි නැට්ටෙන් අල්ල ගැනීම නිසා සිදුවලා තියෙන හානිය. මේ පනත SP සනග මහත්තයා ගේන්න හදපු පනත අපි මේකට තදට හැපුණා. මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ වචන ඇහුවා. එසේ නමුත් එතුමා සහ SP සනග මහත්මයා අතර ප්‍රශ්න ඇති වෙන්නත් හේතු වෙන්නදී 2011. මේ පනත ගෙනාව මොකටද පනත? This act may be cited as the higher education වරාංගතුලේ non state act number 2011. එතකොට මේක ගේන්නේ මොකටද? මේක ගේන්නේ මේ තුන්වෙනි පාර්ශවයකින් නියාමනය කරන මුවාවෙන් ගේන්නේ. පුද්ගලික අධ්‍යාපනය ප්‍රචලිත කරන්න. පුද්ගලික අධ්‍යාපනය ප්‍රචලිත කරන්න ඕන යම් මට්ටමකට ඒක හරි. ඒක රාජ්‍යයේ සීලුම සේවාවන් පවත්වා ගන්න බෑ. හැබැයි මේක ඇතුළේ විශාල කූට අරමුණු රාශියක් මේ පනත තියෙනවා. මට මම මේක ගැඹුරින් හදාරුවා. ඔක්කොම දැන් මේ වෙලාව කියන්න බෑ. මේ පනත දැන් අර හර්ෂා සිල්වාගේ වார்த்தාවේ තියෙනවා. මේ අපි කරපු වැරදි දේ ගුණාත්මක භාවයට අවශ්‍ය අවම ප්‍රමිතියෙන් කතන්දරයේ ඉහළට ගෙනීම නිසා දැන් සිද්ධ වෙනවා මේ පනත යටතේ තමයි සෞඛ්‍ය මේ මෙඩිකල් ඕඩිනන්ස් එකට බෑ ඒක කරන්න ඒකට පුළුවන් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න විතරයි මේ පනත ගේන්න ඕනේ කියලා දැන් තර්කයක් හදනවා ඇතුලේ GM එකේ ඉල්ලීමට මේ පනත ගෙනල්ලා ඒතර අවසානයේ මොකද්ද අපි කරලා තියෙන්නේ අවසානයේ ආණ්ඩුවේ කූට පෞද්ගලීකරණ ක්‍රියාවලියට අපි පහසුකම් සැලසලා තියෙනවා මේක පැටලවිල්ල මේක සත්භාවයෙන් කරන පැටලවිල්ල විශේෂයෙන්ම මේක ගුණාත්මක භාවය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි සෞඛ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අදත් බරපතල ලෙස තියෙනවා රජයේ වෛද්‍ය විද්‍යාල කොයිතරම් ප්‍රශ්න තියෙනවද පිටවෙනායකින් මම මේක ප්‍රසිද්ධ කියන්නේ බෑ පිටවෙනායකින් කොච්චර ප්‍රමාණයක් වෛද්‍යුරු ලෙස සේවය කරන්න නුසුසුසු ඉන්නවද ආකල්ප ප්‍රශ්න විවිධ සමාජ ප්‍රශ්න නිසා ඒතර ඒවට විසඳුම් හොයන්න ඕන ඒව මේ ප්‍රතිතරණය කියන්නේ මම ජාත්‍යන්තරවත් දේශීයවත් තත්ත්ව පාලන විගණකෙක් විදිහට වැඩ කරලා තිනවා කලමනාරක්කද වැඩ කරලා තිනවා එහෙම කොලයක් කරගෙන මේවා මිනිමම් මේ ස්ටෑන්ඩඩ්ස් ටික් කරාට අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ යන්නේ නැහැ. ඒකට තව ගොඩාක් සාධක තියෙනවා. ඒක ඔබතුමාලා ආචාර්ය රහිත දන්නවා. ඒ නිසා මේකට විසඳුම් හෙවීමේදී අපි අසමත් වෙලා තියෙනවා. අපේ හෘද සාක්ෂිය කතා කරන්නේ මේ ශිෂ්‍යෝ පාරට බහැලා පෙන්නන උන්ගේ හෘද සාක්ෂිය අපි අසමත් වෙලා තියෙනවා. පුරවැසියෝ ලෙසත් ක්‍රියා සමාජ ක්‍රියාකාරකයන් විදිහටත් කට ඇරලා නිදහස් අධ්‍යාපනයේ රැකීමේ සංකේතේ දළදා වහන්සේ රකින්නේ නැත්නම් වෙන මොකවත් රකින්නේ නැහැ. එකෙන් අදහස් වෙන්නේ නැහැ සීළු බුදු පිළිම රකින්න ඕන කියලා. එහෙම බෑ මේ වෙළඳපොළ බලවේගය ඒ තරම් ප්‍රබලයි. නිරන්තරයෙන් පහර දෙනවා. පිසුදු පාරිශුද්ධ දෙකට පවතින්න ඉඩ තියන්නේ නැහැ. මේක අපිට පවත්වා ගන්න පුළුවන් දෙයක්.
මේ අදත් අපි 2%කට අඩු දලදේශ නිෂ්පාදනයේ වියදමකින් තමයි මේ තරම් ඉහළ මට්ටමේ සේවාවක් පවත්වාගෙන යන්නේ. අපි පොඩි පැටලිලක් තියෙනවා. මේ අපේ මාචාර්යතුමා ගරු මන්ත්‍රීතුමාටත් එක පැටලිලා තිබුණා. එතකොට මම කිව්වා මේ GDP එකෙන් මනින්න බෑ රාජ්‍යයේ දායකත්වය. මුළු සේවයම පුද්ගලීකරණය කරලත් GDP එක උඩට ගන්න පුළුවන්. දැන් සෞඛ්‍ය සේවය සමස්තයක් ලෙස පුද්ගලීකරණය කරත් 4%ක් GDP එක උඩට ගන්න පුළුවන්. අධ්‍යාපනයේ සමස්තයෙන් ප්‍රයිවටයිස් කරත් GDP එක 6%-7%ට නගින්න පුළුවන්. මා කිව්වේ ඇමරිකාවේ 13.5% GDP සෞඛ්‍යයට වියදම් කරන මුදල. ඒතර බදු ගෙවන්නන්ගේ දායකත්වය. රජයේ පොදු අද මුදලේ දායකත්වය තමයි නිර්ණායක. ඒ GDP එක නෙමෙයි. ඒක ලනුවක්. රාජ්‍ය අධ්‍යාපනයේ සහ නිදහස් අධ්‍යාපනය කියන දෙකක්. රාජ්‍ය අධ්‍යාපනයට පුළුවන් මුදල් ණය කරලා ඒ ජනතාවගේ අයිතිය අහිමි කරන්න. එනිසා මේක පටලව ගන්න එපා. මේක පටලවලා තියෙනවා. ආචා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට පටලනවා නම් මහජනයාට පටලන එක අහන්න දෙයක්. එයා කියනවා 6%ක GDP. ඒක විහිළුවක්. 6%ක නෙමෙයි 7%ක GDP ගේන්න පුළුවන් සම්පූර්ණ අධ්‍යාපනය ප්‍රයිවටයිස් කරලා. දෙනිසා ඔබතුමාලගේ වගකීම මෙන්න මේ පැටලි ලියලා දෙන්න ඕන. මෙන්න මේ මා කියපු කරුණු පහ සම්බන්ධයෙන් ඔබතුමාලගේ මතය ඒ පුරවැසියෝ අපි පුරවැසියෙක් ලෙස බලා සිටිනවා. ඔබතුමාල විද්වත් මණ්ඩලයක් ලෙස ඒක මගහරින්න බෑ. නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ රටේ මතය මේක රැකිය යුතුද කියන එක, මේක රකින්නේ කොහොමද කියන එක අපි දන්නවා. ජපානය ගත්තොත් එහෙම ජපානයේ නාගසාකි, හිරෝෂිමා ඒ ඛේදවාචකයෙන් පස්සේ ඔවුන් ඒ රටේ ජනතාව කොහෙවත් ජනමත විචාරණයක් තියලා නෙමෙයි ඒ රටේ ජනතාව පොදු තීන්දුවක් ගත්තා. අපි න්‍යෂ්ටික ආයුධ හදන්නේ නැහැ. න්‍යෂ්ටික බලය තියෙනවා, සම්පත් තියෙනවා, හදන්නේ නැහැ. එතකොට මේ තාක්ෂණිකව මේ පටු විදියට වෙළඳ පොළත් එක්ක ඉල්ලුම් ඔක්කොම සැපයුමට දෙන්න බැහැ රටකට. දැන් සමලිංගික විවාහය ඉල්ලනවා, සපේනවද අපි? ගබ්සාව ඉල්ලනවා, සපේනවද අපි? එහෙම මෙහෙ නැති සේවාවන් ලබා ගන්න පිටරට යනවා. විවිධ අය විවිධ සේවාවන් ලබා ගන්න තායිලන්තයට යනවා. විදේශ විනිමය වැය වෙනවා. එහෙම කියලා අපි ඒ සේවාවන් මෙහෙ දෙන්න ඕන කියලා කියනවද? එහෙම කියන්න බෑ. මේ රටේ ඓතිහාසිකව මේ ශිෂ්ටාචාරය ආපු ගමන ඇතුලේ රකපු දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා තමයි මේක පවතින්නේ. ඒ නිසා තමයි මේ දකුණු ආසියාවේ කොහෙවත් නැති විදියට ඉන්දියාව වගේ ප්‍රබල රටකත් බැරි විදියට අපි මේක කරලා තියෙන්නේ. අපි ඒතරම් මේක ඒතරම් විශිෂ්ට සංකල්පයක්. ඒක රකින්න ඕන. ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දැඩි කියන්නේ පක්ෂපාතී කියන එක නෙවෙයි, ඔබතුමාලගේ මතය ඔබතුමාට කියන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් තීරණාත්මක මතයක් ඔබතුමාලා හිතනවා නම් මේ රට මේ ගෞරවනීය පූජනීය සංකල්පයට තවදුරටත් ගරු කරන්න ඕනේ නැහැ කියලා, හොඳයි ඒක ඔබතුමාලා කියන්න ඕන. එහෙම නැත්නම් මේක රකින්නවා නම් රකින්නේ කොහොමද කියලා. රකින්න හැකියාව අපිට තියෙනවා. අපි මේ ඉතා අඩු මුදලක් වැය කරලා මේ මෙච්චර විශිෂ්ට සේවාවන් සපයන්නේ. මේක අමාරුවක් නෑ. මේකට නිර්මාණශීලී ක්‍රමවේද තියෙනවා. මේකට විවිධ උපාංග නිර්මාණය කරන්න පුළුවන්. මේ ගුණාත්මක භාවය වර්ධනය කරන්න මම කිව්වා අඛණ්ඩ ගුණාත්මක භාවය වර්ධනය කන්ටිනියස් ඩෙවලොප්මන්ට් කියන එක. මේ දුප්පත් මේ මිනිමම් ස්ටෑන්ඩඩ් කියන දුප්පත් ක්‍රමවේද ඕනේ නැව බොම් පරණ. මොකද නෑ, ඔය කියන වෙළඳපොළ ගැන කතා කරන අයට වෙළඳපොළේ ඉල්ලුමට සපයන්න කියලා නේ කියන්නේ. වෙළඳපොළේ ඉල්ලුමට සපයන්න බෑ මේ රට ඇතුලේ. නෙවිල් ෆර්නෑන්ඩෝට කොහොමවත් බෑ දකුණු කොළඹ ශික්ෂණ රෝහල වගේ ශික්ෂණ රෝහලක් හදලා ඒකේ නොමිලේ සෞඛ්‍ය සේවය සපයන්න. මේ ස්පීති සානායක දුන්න ලනුව මේක ඇතුළට කොහොම හරි මේක සම්මත කරගත්තාන් පස්සේ හිමීට ජීවමු එක නියඬ වෙයි. දැන් ડોක්ටර් පාදිනීල වගේ අය හිටපු නිසා ඒක දිගටම සටනේ හිටපු නිසා මම ඒක අගේ කරලා කතා කරන්නේ නිසා බැරි වුණා. නැත්තම් හිතුවා පොඩ්ඩක් කෑ ගහයි ඊට පස්සේ අවිස්සාවිල්ලරි කොහේ හරි රෝහලක් අරගෙන හොමාගම හරි මේක වැඩේ තල්ලු කරගන්න නොමිලෙම කියලා.
හැබැයි ඒක බෑ, ඒක යථාර්ථය නෙමෙයි. හැකියාවක් නැත. ඒ ප්‍රායෝගික යථාර්ථය පිළිගන්න ඇයි ඇයි මැලි වෙන්නේ? මේ රටේ බෑ. ඉන්දියාවේ පුළුවන්. සිංගප්පූරුවේ පුළුවන් ඇති. ඒක එංගලන්තේ මේ නවසීලන්තේ ඔස්ට්‍රේලියාවත් නෑ එහෙම. ඒක සියල්ල රාජ්‍ය වෛද්‍ය විද්‍යාල. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියලා මම හිතන්නේ බකින්ගම් යුනිවර්සිටි එකේ එකත් චැරිටි එකක්. ඔව් සම ප්‍රවේශය කියන්නේ ෆයිනෑන්ෂියල් මූල්‍යමය සහ ඔව් මූල්‍යමය සහ භූගෝලික කියන්නේ මේ රටේ කොහේ ජීවත් වුණත් ඔහුගේ ආර්ථිකය කුමක් වුණත් ඒ සහතිකයේ දෙන්න ඕන අපේ ගමේ කිලිනොච්චේ ඉන්න අහිංසක මේ දෙමාපියන්ගේ දරුවටත් මොනරාගල ඉන්න දරුවටත් මේ දොර විවෘතයි කියන එක සමාජයේ දැනෙන්න ඕන එකට බාධක ඇති කරන්න බෑ. එතකොට මේ මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල හැම එකෙම ඒවා ඉස්සරහට යනකොට රාජ්‍ය අධ්‍යාපනය දුර්වල කරමින් ඒක ඇතුළේ මුදල් අය කිරීමේ ක්‍රමවේද ඔය පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් පරවමේ මේවා ඇතුළට එනවා. එතකොට මේ වෙළඳපොළ බලවේග හරි සූක්ෂමයි. එයයි විවිධ ක්‍රමවේද හරහා ඉන්ෂුරන්ස් හරහා බැංකු ණය හරහා ඔය කියන ස්වාධීන විශ්වවිද්‍යාල පාලනය ඒ උපාංග. එහම උපාංග රාශියක් ලිස්ට් කරන්න පුළුවන්. මට එහෙම මේ පෞද්ගලීකරණය කියන ක්‍රම මේ මේ ඒ අරමුණ ඉටු කරගන්න ඒගොල්ල බොහොම දියුණු උපාංග හදලා තියෙනවා. අපි ඒවට ගොදුරු වෙනවා. එතකොට රකින්නවා කියන්නේ ඒකයි. මේ 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 උපාංග වලට ගොදුරු වෙන්නේ නැතුව මේක ආරක්ෂා කරන්න ඕන දළදා වහන්සේ ආරක්ෂා කරනවා වගේ. ඒතර කෙනෙකුට කියන්න පුළුවන් ඇයි වෛද්‍ය මේ විභාගයේ විතර කණිත්‍යව නැද්ද කියලා. නෑ ඒක ඒක තමයි මේ මේ ලැඩර් එකේ උඩම තියෙන එක. ආණ්ඩුව ඒක රකින්නවා නම් සමාජයට මතයක් දෙනවා, සමාජයට සහතිකයක් දෙනවා. අපි රකින්නවා මේ නිදහස් අධ්‍යාපනය කියලා. ටියුෂන් යන එක පහල ඒ ලෙවල් පන්ති වල ඉතින් අදත් තියෙනවා. අද ටියුෂන් වලින් ළමයි ඉස්කෝලේ යන්නේ. ඒක නැති කරලා නෑනේ. ඒක නැති කරන්න කියලාත් නෑනේ. මේ වෙළඳපොළ ඇතුලේ ඒක එහෙම කරන්න බෑ. හැබැයි මේකේ අවම ප්‍රමිතියක්, අවම සදාචාරයක්, මේ අවම ගරුත්වයක් මේ ඓතිහාසිකව අපි පවත්වාගෙන ආපු දෙයට ඒක තියෙනවා. ඒක කරා කියලා කිසිදු හානියක් වෙන්නේ නැහැ. මං කිව්වේ ජපානයේ නිෂ්ඨ කාවද හදන්නේ. අපි ළමයි ශිෂ්‍යදල් ශිෂ්‍යෝ වෛද්‍ය ශිෂ්‍යෝ මතන 20 ගානක් මරනවා, ශිෂ්‍යදල් ශිෂ්‍යෝ 200 ගානක් මරනවා මේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ගැටුමහරහා. එහෙම එහෙම නරකම පාඩමක් ඉගෙන ගත්ත රටක් ආයිත් මේ තනි පුද්ගලයාගේ සිහිනයක් සපයා කරන්න මුදල් ටිකක් හොයාගන්න දෙයනේ මුදල් හොයන්න ඕන නම් මොනවා හරි ඔය වාහන ටිකක් හරි හොරෙන් ගෙනල්ලා මොනවා හරි එහෙම එකක් හදලා දෙන්න තිබ්බනේ. බදු වංචාවක් හරි කරලා මුදල් හොයන්න ඕන නම් මේ වගේ මේ මේ වටිනා සංකල්ප වලට ගහන මේ වගේ දේවල් වලට උඩ ඉඩ දෙන්නේ ඇයි? මේ මුදල් හොයන්න ඉන්නේ වෙනම කොටවත් නෙමෙයි. යාගේ සිහිනයක් පුද්ගලයාගේ සිහින තියෙන්න පුළුවන්. ඒ සිහින ඔක්කොම සපයා කරන්න බෑ. ඉතින් ඒ නිසා බැරි දේ බෑ කියලා කියන්න ජාතියක් ලෙස අපට හැකියාව තියෙන ඕන ජපන් උන්ට වගේ. කවුරුත් එකට අභියෝග කරන්නේ මේ රැකීම සම්බන්ධ සංකේතේ පූජනීය සංකේතේ පාත යන්න අහසකට වැටෙන්නේ නැහැ. මේ පිට වෙන වෛද්‍යුර හොඳටම ඇති. එහෙම ආසාවක් තෘප්තිමත් කරන්න ඕන නම් ඒකට ඉඩ හදලා තියෙනවනේ. පිට රට ගිහලා ඉගෙනගෙන එන්න පුළුවන්. ඕනනම් ඒකේ ප්‍රමිතිය තව ටිකක් තද කරලා වෛද්‍ය සභාවට පුළුවන් ඒ විශේෂතම විශ්වවිද්‍යාලයක් හොයාගන්න. මේ ආණ්ඩුව එහෙම මොකද සීමා පනවල නැහැ විදේශ විනිමයන්ට සල්ලි තියෙන දෙමව්පියන්ට. ඉගෙන අපි ඒක මේ මේ ධනපති ක්‍රමය ඇතුලේ ඒක පාලනය කරන්න ඕනේ. ඒගොල්ලෝ මේ රටේ දරුවෝ. ඒගොල්ලෝ ආපුවම එයාට මේක ඊඩක් තියෙනවා. අනිත් පැත්තෙන් මේ මේකට දෙන මම අවසාන ඔබතුමාලේ කාලේ මම දැන් වැඩිපුර ගත්තා. ඒසොන මේ මේක කියන්න මට ඊට දෙන්න කරුණා කළා. සයිටම් විද්‍යාලය ළමයි සම්බන්ධ ප්‍රශ්නේ. දැන් මේකේදී අහෝසි කරන කියන සටන් පාඩයක් ඉස්සරහට එනවා. මේක අහෝසි කරන්න බෑ. මේක අහෝසි කරනවා නම් කරන්න වෙන්නේ මේක රජයට පවරගෙන ඉවරලා. දැන් මේකේ වැරදි ගොඩක් කරලා තියෙනවා. සයිටම් එකට සල්ලි දුන්නා මේ නීතිමය ආවරණයක් නැතුව රාජසේනරත් මහත්තයාට මේ ආණ්ඩුව පෙරළුණාම FCID එකට යන්න වෙනවා. ඒ ඔක්කොටම මුණ දෙන්න බෑ. කැබිනට් එක පිට දාන්න බෑ. කැබිනට් එකත් නොම ගියවලා තියෙන්නේ. ඒතර නීතිමය ආවරණේ නැතුව එතුමා ඒක කරා. පොඩි ගාණක් නෙමෙයි මිලියන 3000ක් විතර. දැන් OPD එකේ විතරයි මේ මම දන්න තරමින් නොමිලේ සේවා දෙන්නේ අභ්‍යන්තර සේවා වලට මුදල් අය කරනවා. සම්පූර්ණ බොරුවක්. එතුමා මුදල් වංචා කරනවා වෙනුවට මේ මේ ආයතනයේ විසින් දැන් රජයේ මුදලුත් ඒකට ගෙන්න දානවා. ඒක වැරදි ප්‍රවේශයක්. ඒතර මේ මේ දරුවන්ගේ ප්‍රශ්නේ විසඳන්නත් ඕනේ. ඒ දරුවෝ අපේ රටේ දේවෝපියන්ගේ දරුවෝ. ඒයව හෙට එළියට දාන්න බෑ. මේ ආණ්ඩුව කරලා තියෙන වැරද්දක්, වැරදි ආයතනයක් රෙජිස්ටර් කරා, පවත්තා යන්න දුන්නා. ඒක මගදී නවත්තන්න ඕන තරම් නීතිමය ප්‍රතිපාදන තිබ්බා. ඒකක්වත් කරේ නැහැ. දේවෝපිය දිගින් දිගටම සල්ලි ගෙවමින් මේකට බඳව ගත්තා. ඒ දරුවන්ගේ ප්‍රශ්නේ. ඒ දේවෝපියන්ගේ මුද.
එහෙනම් මේක රජයට පවරගෙන තමයි අහෝසි කරනවා නම් කරන්න වෙන්නේ. මේ ශිෂ්‍යයන්ට කරන්නේ මොකද්ද කියලා නීතිමය පදනමක්. එයාට ඇක්සෙසරි එක්සෑම් කරන්න දෙනවා නම් ඒකේ ට්‍රේනින් ගැප්ස් තියෙනවා නම් මොනවාරි අඩුපාඩුකම් ඒව හදලා ඒ මොනව කරන්නත් නීතියක් ඕන. ඒක වෛද්‍ය සභාවට කරන්න බෑ. වෛද්‍ය සභාවේ පනතෙන් එක කරන්න බෑ. හිතන්න එහෙම කරන්න ගියොත් එහෙම නඩුවක් දැම්මොත් එහෙම මේ දැන් උදාහරණයක් අපි හිතමු. මේකේ ඉන්න වෛද්‍ය ශිෂ්‍යෝ ටිකක් රජයේ වෛද්‍ය විද්‍යාලයට අනුයුක්ත කරනවා. අත්නොමතික ඇඩ්හොක් තීන්දුවක් කරන් එහෙම කරනවා කියන්නේ රජේ. මේක අවශ්‍ය කරලා. ඒතර වෛද්‍ය ශිෂ්‍යෙක් තව ශිෂ්‍යෙක් වෛද්‍ය විද්‍යාලයට යඩින ශිෂ්‍යෙක් නඩුවක් දැම්මොත් ඒ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවරයි වැඩේ. නීතිමය ආවරණයක් නැහැ. ඒ ළමයාගේ අවස්ථාව අහිමි වෙනවා. මේ ළමයි එතනට කියන්න. ඒ නිසා මේකට ඇඩ්හොක් විසඳුම් යෝජනා කිරීමම ඒ ආණ්ඩුවට ඕන දේ. ආණ්ඩුවට මේක වනවන යන්න මේක 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 මේ සටන බිඳ වටන්න යන ගමනට ඒක පහසුවක් වෙනවා. ඒසහ නිශ්චිතව හරියට කියන්න ඕනේ මේක කට ඇරලා මානසික බාධක නැතුව. නෑ ඒක පොඩි දෙයක්. ඒකෙන් මේකට උත්තර හොයන්න බෑ. දැන් මෙතුමා වෛද්‍ය විද්‍යාලයක අපේ සභාපතිතුමා ආචාර්යවරයෙක් මේ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කරපු දවසේ ඉඳලා මේවා දියුණු වෙලා ඉදට ආවේ අභ්‍යන්තරිකව පනවා ගන්නාලද ප්‍රමිතීන් හඹා යාම තුල. ඒක අඛණ්ඩ වර්ධනයක්. අපි අවුරුදු 20කට කලින් අපේ වෛද්‍ය විද්‍යාලයක තිබුණු තත්ත්වයන් නෙවෙයි දැන් තියෙන්නේ. ඊට වඩා ගොඩක් උඩට අපි ඇවිල්ලා තියෙනවා. එහෙම මොනෝhari ආවම ප්‍රමිතියක් ආවම දේවල් යම් ඇඳම් ප්‍රමාණයක් හරි තවත් මොනෝhari පහසුකම් ප්‍රමාණයක් පාඨමාලාවේ යම් දේවල් තිබුණාද කියන එකෙන් සාතික වෙන්නේ අවසන් ඵලයේ ගුණාත්මක භාවය. තව ගොඩාක් එකට ඉන්පුට්ස් තියෙනවා. දැන් ලෝකේ ඔය 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 මිනිමම් ස්ටෑන්ඩඩ්ස් කියන එක බොහොම පොඩි දුප්පත් ටූල් එකක්. ඒව වෙයි ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි ආයේ ඉතිහාසයට ගිහිල්ලා ඒකෙන් විසඳුමක් හොයන්න හදන එක ආණ්ඩුවට ඕන දෙයක්. ආණ්ඩුවට ඕන මේ පනත ගේන්න. බලාගෙන ඉන්නේ. ඒතර මේ පනත ගේන්න සාධාරණීකරණය වෙනවා ඔය කියන මිනිමම් ස්ටෑන්ඩඩ්ස් කියන ඔය ඔය පොඩි වැඩේ යෝජනා කරොත්. ඒක ආණ්ඩුවට ලොකු වැඩක්. හිතන්න දැන් පෞද්ගලික බස් සේවය ගේනකොට හැදුවත් තුන්වෙනි පාර්ශවයේ නියාමන ආයතනය. රජයෙන් පෞද්ගලික මේ ගමනාගමනය කරනකොට ඒක අවශ්‍ය නැහැ. ඒතර යුටිලිටි කොමිෂන් එකක් එනවා. මොකටද ඒ? ඒක ජල සම්පාදනයේ රජයෙන් කරනකොට ඒ අය ප්‍රමිතීන් පනව ගන්නවා. ඒ අභ්‍යන්තරෝ ඩිවිෂන් එකක් හදලා හරි එහෙම නැතුව හරි. ක්වොලිටි ඇෂුරන්ස් ඩිවිෂන් එකක් ආයතනයට හදා ගන්න පුළුවන්. සප්ලයර්ම ප්‍රොවයිඩර්ම ක්වොලිටි එකත් සාතික කරනවා. එතකොට විදුලි බලයත් එහෙමයි. හැබැයි මේවා ප්‍රයිවටයිස් කරන්න ඕන නම් තර්ඩ් පාටි එකක් ඕනේ. තුන්වෙනි පාර්ශවයක් කොමිෂන් එකක්. ඒ බැලු බැලමට හිතෙන්නේ හරි හොඳ වැඩක් මේ කරන්න යන්නේ කියලා. හැබැයි එහෙම නැහැ. මේක ඇතුලේ තියෙන කූට අරමුණ. ගුණාත්මක භාවයේ ඉහළට ගෙන එන්න තුන්වෙනි පාර්ශව ඕනේ නැහැ. ඒක බොහොම පරිණි සංකල්පයක්. උදාහරණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ තමන්ගේ වෛද්‍ය පාඨමාලාවේ ගුණාත්මක භාවයේ ඉහළට ගෙන එන්න නිර්ණායක හදන්න පුළුවන් ප්‍රමිතීන් හදන්න පුළුවන් ඒ සඳහා වෙනම ක්වොලිටි ඇෂුරන්ස් ඩිවිෂන් එකක් පවත්වා යන්න පුළුවන්. ඒ අයට පුහුණුව ඒවා දීලා ඔඩිටින් සිස්ටම්ස් හදන්න පුළුවන් එස්ටැබ්ලිෂ් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරත හැකි. ඒවා එතකොට හැමදාම දියුණු වෙනවා. අර ටික් කරන එක නෙවෙයි. අර බොක්ස් එකක් ටික් කරන එක නෙවෙයි. ඒවා දිගටම දිගටම ඒ කියන්නේ ඒ ඔය අවම ප්‍රමිතීන් කියන එකේ මානසික බාධකයක් තියෙනවා. අපි හිතනවා ඒක ලැබුණම හොඳයි කියලා. අපි අද රටේ තියෙන සමහර ෆැක්ටරිස් වල ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. මොකද සර්ටිෆිකේෂන් එක ISO ආවල් එක තියෙනවා. එතකොට සතුටුයි. අයිතිකාරයා සතුටුයි. ක්වොලිටි මැනේජර් සතුටුයි. සේවකයෝ සතුටුයි. දැන් අපි හරි. හැබැයි ඒ සර්ටිෆිකේෂන් එකේ ස්ටෑන්ඩර්ඩ්ස් පවත්වාගෙන ගියාට ක්වොලිටි එක වැටෙන්න පුළුවන්. තව සාධක ගොඩක් තියෙනවා. එතකොට ව්‍යාජ මානසික ආරක්ෂාවක් ලැබෙනවා. ඒ නිසා ඒ සහතිකයේ මතම පවතින්නේ නැතුව සහතිකයත් ඕන මේ වෙනද අලෙවි කරන හේතු සඳහා. හැබැයි සහතිකේ නොබු නොතිබ්බත් සහතිකේ නැති ආයතන තියෙනවා. ඉතාම හොඳ ගුණාත්මක භාවය කළමනාකරණය පිළිබඳව ක්‍රමවේද සහ අවසන් ප්‍රොඩක්ට් එකෙත් ක්වොලිටි එක ඊට වඩා හොඳ. අපි ඉතිහාසය කරලා තියෙනවා අපේ මහාචාර්යවරු කොච්චරද. නෑ ප්‍රෙස්ක්‍රයිබ් කරාට කමන්නේ නෑ. වෛද්‍ය සභාවෙන් ඔය කියන අවම ප්‍රමිතිය වට්ටෝරුවක් ලෙස දුන්නාට කමන්නේ නෑ. හැබැයි ඒක එකම දේ නෙවෙයි. ඒක නීතිගත කරන්න තෝන්නේ නෑ. ඒක ස්වේච්ඡාවෙන් කරන්න පුළුවන්. ලෝකයේ ක්වොලිටි ඇෂුරන්ස් කියන එක හැමදාම කරේ ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන් එන සිස්ටම්ස් හුඟක් දියුණුයි.
නීතියෙන් රෙගුලේට් කරනවට වඩා. නෑ නීතියේ ප්‍රතිපාදනය විතරක් සෑහෙන්නේ. අපි දළදා වහන්සේව රකින්න දේවඩන නෙළුවේ පත් කරනකොට විහාර දේවාලංකම් පළතේ ප්‍රතිපාදනය විතරක් නෙමෙයි බලන්නේ. ඒ පුද්ගලයාගේ ගෞරවනීය බව, ඒ පුද්ගලයාගේ දැනුම, ඒ පුද්ගලයාගේ අතීත රෙකෝඩ් එක, ඒ සියල්ල බලනවා. එහෙම සමාජ සම්මතයක් හදන්න ඕන. අධ්‍යාපනයේට සෞඛ්‍යයට ඇමතිවරු පත් කරද්දී එහෙම විශිෂ්ට පුද්ගලයන් පත් කරන්න ඕන. ඇයි එහෙම සම්මතයක් අපිට හදාගන්න බැරි? අපි ලෝකයේ එහෙම විශිෂ්ට සම්මතයක් හදාගත්ත රටවල් මේ පද්ධති දෙක මෙහෙම තියෙන්නේ එහෙම විශිෂ්ට සම්මතයන් තිබුණ නිසා. මේව ගැන අපි කතා කරන්න ඕන. මේ ප්‍රශ්නේ විසඳෙන්නේ එහෙම. එහෙම නැතුව විසඳෙන්නේ නැහැ. ඔව් එහෙම එහෙම විශේෂම ෆන්ඩින් ටූල්ස් ඒ මූල්‍යමය උපාංග වලින් මේ මේ හිදස් පුරවන්න පුළුවන්. දැන් හිතන්න පොඩි ජාතික අපරාධයක් මේ කාලේ සිද්ධ වෙනවා. මේ දරුවන් ගැන කිඹුල් කඳුළු හෙළන මිනිස්සු හැම අවුරුද්දකම ඔබතුමාලා විශ්වාස කරන විශ්වවිද්‍යාල වරම් අහිමි කරන ශිෂ්‍යෝ 1000කට ආසන්න පිරිසකට අපි බදු ගෙවන්න වියදම් කරලා තියෙන්නේ. විද්‍යාගාර පහසුකම්, ලෙක්චරස් වගේ පහසුකම් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ බුදියගෙන ඉන්න අකාර්යක්ෂම නිලධාරීන් නිසා මෙච්චර තාක්ෂණයේ දිනුණු කාලේ SMS එකක් ගාලා ළමයි කැඳව ගන්න පුළුවන්. ඒතොර ළමයි උඩට යනකොට ඒ කැඳවා ගන්න තියෙන හැමදාම විද්‍යාපීඨේ පසුගිය කාලේ පසු වෛද්‍ය පීඨයට දැන් 100ක් ගන්න පුළුවන්. සමහර අවස්ථාවල 50යි ආරම්භ තිබුණේ. 80යි 75යි. මේ අකාර්යක්ෂතාවය නිසා. මේ මේක නඩු දාන්න ඕන දෙයක්. මේ ජාතික සම්පත් මේ විදියට විනාශ කරලා අර අහිංසක ශිෂ්‍යයන්ට ඒ අවස්ථාව අහිමි කිරීම සම්බන්ධයෙන් අපි ඒක ගැන කතා කරන්නේ නැහැ. හිතන්න තුන්වෙනි වතාවට විශ්වවිද්‍යාලයේ ප්‍රවේශයට ලියපු ළමයි කියලා. 1000ක් මම වකිමින් කියන්නේ. මම මේ පීඨාධිපතිවරුන්ගේ මේ යාළුවන්ගේ මිත්‍රයන්ගෙන් අහලා බලනවා මේ අවුරුද්ද කීයද කිදෙනද ආවේ. එහෙම අහපුවම හැම අවුරුද්දෙම 1000කට ආසන්න ප්‍රමාණයක් අහිමි කරනවා. ලෝකයේ විශ්වවිද්‍යාලවල එහෙම එක්ස්ට්‍රා මියුරල් පාඨමාලා තියෙනවා. ඊළඟට තියෙන සම්පත් සාධාරණව බෙදී යන විදිහට උදාහරණයක් හිතන්න කොම්පියුටර් ලැබ් එකක් කියලා. ඊ ලැබ් එක පාඨමාලා 10ක් 15ක් පාවිච්චි කරන සිස්සු රෑ 12 වෙනකම් පාන්දර 2 වෙනකම් පාවිච්චි කරනවා. අඩු රිසෝර්සස් ප්‍රමාණයකින් වැඩි ළමයි ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට ඕහෙඩ් එක බෙදිලා යන්නේ වැඩි ළමයි ප්‍රමාණයක වියදම අඩු වෙනවා. එතකොට සමහර වෙලක ගෙවන්න පුළුවන් අයගේ මේක හරි පරිස්සමෙන් කරන්න ඕන. අපේ රටේ ඇඟිල්ල දාන්න දුන්නොත් බෙල්ල දානවා අපේ දේශපාලකයෝ. ඒ නිසා ඒක හරි පරිස්සමෙන් කරන්න ඕන. ඒක මහජනයාගේ පුළුල් සංවාදකෙන් පස්සේ ගෙවන්න පුළුවන් දේමෝපියෝ. එක්තරා මට්ටමකට උඩින් ආදායම් තියෙන අයගේ යම් මුදලක් අය කරාට ප්‍රශ්නයක් නැති වෙයි. එතකොට මේ මුදල යොදාගෙන මේ සේවාවන් පුළුල් කරන්න පුළුවන්. හැබැයි අර කියන මූලික සංකල්පයට අර කියන සෑම දරුවටම මෙන්න මේ ඊනි මගේ ඉහළටම යන්න පුළුවන් කියන ඒ දොර ඇරලා තියෙනවා. ඒකට බාධා පමුණවන්නේ නැහැ. වෙන අයට එහෙම මෙහෙම අත දාලා වෙළඳපොළ බලවේගයකට බාධා පමුණවන්න දෙන්නේ නැහැ කියන සහතිකේ තිබෙන අතරතුර. හොඳයි මං එහෙම ඔව් නෑ මට ඔබතුමාලාට ඒවා ඕන තරම් ඔබතුමාට තොරතුරු තියෙනවනේ. මම හිතන්නේ තොරතුරු නෙමෙයි ප්‍රශ්නේ. මම මේ මහජනයා වෙනුවෙන් අපේ හදවත් වල තියෙන ප්‍රශ්නේ මම මෙතනට ගෙනාවේ ඔබතුමාලාට වගකීමක් තියෙනවා ඒවට උත්තර බඳින්න කියලා. ඔව් කොහොමද මම මේ සිස්ටම් එක මේ විශිෂ්ට සිස්ටම් එක අන්ඩර්මයින් කරන්න ඒකට පහර දෙන්න උපදෙස් දෙන්නේ නැහැ. මම ඒක ඉගෙනගෙන තියෙනවා. ඒක ඉගෙන ගත්තේ ඒ වැඩේටම ඒ රටවල් වල මම ඔස්සේ ඩායතනය මේ පැසිෆික් කලාපයේ රටවල් වල සෞඛ්‍ය පද්ධති විනාශ කළා. ඒ විනාශ කරන්න යොදාගත්ත පිරිස් හිටියා. ප්‍රොජෙක්ට්ස් තිබුණා. මමත් ඒ ප්‍රොජෙක්ට් එක හිටියා. ඒ නිසා මටත් ඒ අධ්‍යාපනය ලැබුණා. කොහොමද මේ මහා වටිනා සිස්ටම්ස් විනාශ කරන්න කියලා. ඒ නිසා ඒවට උල්පන්දම් දෙන්න මම පුද්ගලිකව කැමති නැහැ. එහෙම ෂෝට් කට් පෙන්නුවම ඒකේ රිංගල යනවා. ගිහිල්ලා ඒක
ඒක තහවුරු කරගන්න. දැන් ෆන්ඩින් ටූල්ස් ගැන කිව්වොත් හොඳයි බලපකොමං ඒක හරි වටිනා වගේ පේනවා. හැබැයි ටික දවසක් යනකොට අර මූලික සංකල්පයට අහිතකර විදිහට ඒව යොදා ගන්නවා.